පක්ෂ කිහිපයක නියෝජිතයින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු කොම්ප්‍රශාලාවේදී කතානායකවරයා හමු වුණා. එම සාකච්ඡාවෙන් පසුව එක්සත් ජාතික පක්ෂය පැවතුවේ පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂවල නියෝජිතයින් සමග දෙවන ජාතික සන්ධානය මුස්ලිම් කොංග්‍රසය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා. සාකච්ඡාව ආරම්භයේදීම එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් ඉදිරිපත් කළා. ගරු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළ 2018-10-26 දින ඇති ගැසට් නිවේදනයන්හි සඳහන් නියෝගයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති ඉදිරියේ ශුන්‍ය සහ බලරහිත නියෝග බවත් නීති ඉදිරියේ කිසිදු බලයක් නොමැති බවත් ගරු ජනාධිපතිවරයා විසින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන බව ප්‍රකාශ කරමින් සහ ඉන්පසුව ඊට අදාළව කරන ලද සියලු පත්කිරීම් සහ ක්‍රියාවන් අප පිළිනොගන්නා බවත් මෙයින් ප්‍රකාශ කර සිටමු. පාටලී චම්පික රණවක මහතා යෝජනාව ස්ථිර කළා. ජනාධිපති මහත් අතර පැය එකමාරක පමණ කාලයක් සුහද සාකච්ඡාවක් ඇති වුණා. අප ඉදිරිපත් කර කරුණුගේ අවධානය මොකට පාර්ලිමේන්තුව 16 මිනිත්තක් කැඳවීම වෙනුවට ලබන සතියේම කැඳවීමට ඇති හැකියාව ගැන අවධානය යොමු කිරීම නිතමා සිදු වුණා. ඊට පස්සේ උදේ 10:30 පමණ ඉක්මවා මට කතා කරලා නොවැම්බර් 7 වෙනි බදාදා පාර්ලිමේන්තුව කැඳවන බව අවසානයේ මේ තීන්දුවේ විසඳුම දැකිය යුත්තේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ විසඳුම ලබා ගන්නට නම් තීරණාත්මක සාධකය වන්නේ 113ට වැඩි වීම. අද මේ අවස්ථාවේ 117ක් මේ ශාලාවන් රැස් වෙලා. පාර්ලිමේන්තුව කල් ගැටීම මේ දේශපාලන අවියක් මේ ආරා කුමන්ත්‍රණයක් කිරීමට ඉතා පැහැදිලිව ජනතා විමුක්ති පෙරමුණ අපේ මන්ත්‍රීවරු 6 දෙනාම එකම ස්ථාවරයක ඉන්නවා. ඒ ස්ථාවරයේ තමයි අගමැතිවරයා පත් කිරීම හෝ ඉවත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිද්ධ විය යුතුයි. ඒ පාර්ලිමේන්තුව හරහා සිද්ධ විය යුතු කරුණක්. නමුත් මේ සිද්ධ වෙච්ච දේ ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදිහට අපේ හත් මන්ත්‍රීවරු 6 දෙනාම මේ ක්‍රියාදාමයට විරුද්ධව කටයුතු කරනවා. අද මන්ත්‍රීවරු 118ක් මෙතන ඉන්නවා. අජිත් පෙරේරා මන්ත්‍රීතුමාගේ රාමේ යෝජනාව එකක් අද පිළිගන්නවද? මෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් අත්වසපා එකඟතාව පළ කරන අතර තවත් පිරිසක් එකඟතාව පළ කරනු දක්නට ලැබුණේ නැහැ.